රත්නනම් තාත්තේ පුතේ දුවේ සුබ දවසක් වේවා. ඔබත් එක්ක මෙනෙහි කරේ ආදරය දෙන්න. නමුත් ප්‍රශ්නයක් තියෙනවා තවත්. ආදරය ගන්න දන්නේ නැහැ. ඒ නිසා ගොඩක් වෙලාවට ආදරය කරන්න කැමති. හැබැයි ආදරේ රිසීව් කරන්න බෑ, ඒක ඇබ්සෝබ් කරන්න බෑ, ඒක උරා ගන්න බෑ, ඒක රඳව ගන්න බෑ, ඒක භුක්ති විඳින්න බෑ. ඒ නිසා ගොඩක් අය කියනවා එයාට ආදරය කරනවට වඩා හොඳයි ෆාද නිකන් ඉන්නවා, එයාට දෙනවට වඩා හොඳයි ෆාද නිකන් ඉන්නවා. එයාට තේරෙන්නේ නැහැනේ මේ ආදරය ලබා ගන්න. එයාට තේරෙන්නේ නැහැනේ දුන්න දේ ආරක්ෂා කරගන්න. ඒ නිසා ලොකු අඩුවක් දැන් තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම මොනවද කියන්නේ? මදී කියලා කියන පිරිසක් බිහි වෙලා තියෙනවා මිසක දුන්න දෙයට ස්තුතියි කියලා කියන්න පුළුවන් පිරිසක් ගොඩ නැගිලා නැහැ. ඒ නිසා හැම වෙලාවෙම කියන්නේ මදි 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 මදි. හැබැයි දුන්නා දුන්නා ගොඩක් ඒවා දුන්නා. හැබැයි ඒවල වටිනාකමක් නැහැ. ඒකට වටිනාකමක් ඇති කරගෙන නැහැ. ඒක මහඟු දායාදයක් කියලා ඉල්ලගත්තේ නැහැ. ඒ ඉල්ලගත්ත දේ ඔබ තුල රඳවගත්තේ නැහැ. රඳවගත්ත දේ ජීවත් කෙරෙවෙන්නේ නැහැ. ඒ නිසා තියෙන්නේ අසතුටේ සිතක්, අසතුටේ ආදරයක්. ඒ නිසා රත්නනම් මේ තාත්තේ පුතේ දුවේ ඔබට ලැබුණට මදි. ඔබ ඒවා මේ මොහොතේදී වැඩි දියුණු කරේ නැත්තම් ආදරේ ලැබුණම ආදරේ තෙගුණ තෙගුණ කරන්නට ඕනේ නේ. එතකොට ඔබට ලැබෙන්නේ චුට්ටයි. හැබැයි ඒක තුල ඔබ ඩෙවලොප් කරන විදිය, ඔබ විකසිත වෙන විදිය, ඔබ දියුණු වෙන විදිය, ඒක යවන විදිය වෙනස් වෙනට ඕනේ. ඒක පොඩි කාලේ ඉඳලා කියලා දෙන්න. ආදරේ ලැබපුවාම ඒක සතුටින් ජීවත් කරව ගන්න නේ. ඒ නිසා අම්මා හග් කරපුවාම, තාත්තා හග් කරපුවාම මේ මොහොතේදී ඒක ජීවත් කරවන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට ඒ හග් එක ඇතුලේ වටිනාකමක් ඒගොල්ලෝ දැක්කේ නැහැ. ඇයි ඒ? පොඩි කාලේ ඉඳලා මේ මොහොතේදී ලැබිච්ච ආදරේ ඒ ස්වභාවය තමගේ ජීවිතය තුළ භුක්ති විඳින්න දරුවන්ට කියලා දීලා නැහැ. ඒ නිසා පොඩ්ඩක් ලැබුණත් ඒක මනහරයි, සුන්දරයි, දැකුම් කලුයි කියන එක දකින්න උගන්වන්න. වටිනාකම් ඇති කරවලා දෙන්න. ඒක ඒගොල්ලන්ගේ මනසේ කටින් කියන්න සලස්වන්න පොඩි කාලේ ඉඳලාම. එතකොට තමයි මේ මොහොතේදී ඔබට අද කවදා හරි සන්තෝෂ වෙන්න පුළුවන් වේවි. ආදරය ලබන්න මම කියලා දුන්නා. ඒ නිසා ගොඩක් අයට ටීචර්ස්ලගේ ආදරය ලැබෙන්නේ නැහැ. අම්මා තාත්තගේ ආදරය ලැබෙන්නේ නැහැ. සමාජයේ ආදරය ලැබෙන්නේ නැහැ. රැකිරස්සා කරන තැන ආදරය ලැබෙන්නේ නැහැ. පොළට ගියත් ආදරය ලැබෙන්නේ නැහැ. සෙල්ලම් පිටිනේට ගියත් ආදරය ලැබෙන්නේ නැහැ. මේ ආදරේ ලැබෙන්නේ නැති කතන්දරයක් තියෙනවා. ඒ නිසා මේ ආදරේ ලැබෙන්නේ නැත්තේ ඇයි කියලා අහුවොත් කාර්ය මේ මොහොතේදී පොඩි කාලේ ඉඳලා ආදරය කියන දේ භුක්ති විඳලා ඒක තමගේ ජීවිතයේ ඇතුලේ චුම්බක බලයක් බවට පත් කරගෙන නැහැ. ඒ නිසා මේ ආදරවන්ත ජීවිතයක් ගත කරන්න පොඩි කාලේ ඉඳලම කියලා දෙන්න ඕන එකක්. නැත්තම් මිනිස්සයාගේ ජීවිතයේ තියෙන අහංකාරයක් හැම වෙලාවෙම කියනවා මට පුළුවන් මගේ වැඩේ කරගන්න. ඒ නිසා තමයි පොඩි කාලේ ළමයින්ට මේ සමහර අතින් අල්ලගෙන යන්න ගියාම අතින් අල්ලගෙන යන්න කැමති නෑ. අත ගසලා දානවා. මේ අයියේ එයා කැමති නැහැ. ඒක අතින් අල්ලගෙන ඉන්නකොට ඒක ඇතුලේ තියෙන රසය, ඒක ඇතුලේ තියෙන ආරක්ෂාව, ඒක ඇතුලේ තියෙන බලය භුක්ති විඳින්න දන්නේ නැහැ. ඒ නිසා මට හිතෙන්නේ අතින් අල්ලගත්තම ඒක වදයක් කියලා. මට හිතෙන්නේ ඒක මට බාධකයක් කියලා. ඒක මට තහංචියක් කියලා. ඒස ජීවිතයේ ඇතුලේ අපි හරි අසරණයි. පොඩි කාලේ ඉඳලා කියලා දුන්නේ නැත්නම් බඩ ඇතුලේ ඉන්නකොටම ළමයාට කියලා දෙන්න, රත්තරන් පුතේ දැන් මම ඔබට ආදරය කරනවා, ඒ ආදරේ දැන් උරා ගන්න, ඒ ආදරේ දැන් ජීවත් කරව ගන්න, මොකද ඔයා ආදරවන්ත කෙනෙක්. මෙන්න මේ ආදරවන්ත පුද්ගලයාව බිහි කරන්න අද සමාජයේ ඔබේ මගේ යුතුකම. නැත්තම් ඔබට මට මේ දවස්වල පේනවා මේ තාත්තේ පුතේ දුවේ අපේම වැඩිහිටියෝ හැසිරෙන විදිය, පාර්ලිමේන්තුවේ ගත්තත් හැසිරෙන විදිය දැක්කම කෝ මේ ආදරය, කෝ මේ සෙනෙහස, කෝ මේ මහත්මා ගතිය, කෝ මේ ජීවිතවල තිබිච්ච වටිනාකම් කියන දේ තුල ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇයිද කියලා අහුවොත් කාර්ය ෆේෂල් එක්ස්ප්‍රෙෂන්ස් වලම තේරෙනවා මේ මොහොතේදී ඔවුන් කොතනද ඉන්නේ කියලා.
ඒගොල්ලන්ගේ හදවත්වල තියෙන තුවාල ටික එළියට එනවා, වේදනාව එළියට එනවා, ඒ පරණ කල්කෂක භාවය එළියට එනවා. ඒ නිසා දැන් ආදරය එළියට එන්නේ නැහැ. දැන් ඒ නිසා ආදරය ලබන්න නෙමෙයි වැඩ කරන්නේ, ප්‍රතික්ෂේප වෙන්න, කීර්තිනාමය නැති කරගන්න මේ මොහොතේදී වැඩ වෙනවා. එහෙනම් රත්නනම් මේ තාත්ති පුතේ දුවේ ආදරය ලැබපුවාම ඒක ආරක්ෂා කරගෙන ඒක වැඩි දියුණු කරන්න කියලා දෙන්න ජිසුස් පිටයි.